கும்மட்ட தேஷட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கோவிகாம் கரணட்ட கோவியட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு இனிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு किरी ना किरी कटगा नरपतिये को भूप तुने குமட்ட தேஷட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கோவி காம் கரணட கோவியட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு மினிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு மராதமன்ட மித்துரு வேஸ்தாரகின ஹதுரம் பவாயின்ட புலுவாங்க மம்ம புதும வேசக்தரான்னு குமருங்க ஜீவித்தியார் அக்சாக்குரான்ட நிகமட பேணவா பல்லாடனா நும்ப சிதுகுருன்ன தேவல்லு வெளிங் நும் வகி ஜீவித்தியார் அக்சாக்குரான்ன முனதரா வேசக்தான்னாதிகேலா மட்ட பேட்டே குமருங்க ஜீவித்தேட்ட ஹானியக் குரான்ட மங்க किसी एक कोटी डटा बनने को मरुने दीगाय कुमार या अनुराध कुमार या माँ भी सोन रहा से कुमार या माँ बारे टा पात कोले माँ के रही मनोतरम विश्वासे किंद को मरुने ये विश्वासे मगे आतिं काढ़वे नी डटा बनने माँ को मरुने मगे ही तड़ दुका मरुन टा में हेंग वाला कुंभर वाला வெடக்குருமின் துக்விதின்ட சித்து வெச்சைக்கேன். குமருனி, குமருன் மேவகே துக்விதின்ட உனக்கினைக் நமே குமருனி. மே ஏன் குமரு வல வெடப்பல சித்துகுருனிக்க மன் துகக்கைடிடு ஹித்தலான் நத்துவபால்லாடனாக. ரஜைக் வெண்டனாம் மே ஹமதையக்கேனம் அத்தைக்கின்தியன்டு. மம்மே சித கந்துலானமல மாமண்டில நந்தாமண்டில ஜீவத் வெனுவிதியகேன மட்டுகுந்து வெட்டையிமக்கலவாகண்டேன். ஏக்கு நான் ஹப்பாவைக் குமருனி. ஏனு தனுன் சம்பாரைய க்ளபினோனுவே. வலாங் 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 வலாங்க என்னாவ, மிகிட்டமாய் என்னாவே. வலாப்பிட்ட வெனத வலாங்க என்னேன் உண்டனி வேணும். ஆ, உண்டே, ரோகாத்துரு வெலானுவே. வலாங்க அதல கவருவத் நடித்தன கெனியான்ட மமேன்தாவே. உந்தகே நந்தம் மண்டிகே லுகுவே காணுவே மமா.
Signal Deep Clean. ලොව අංක 1 Tynex කෙඳි වලින් නිපදවා ඇත. මම රජකමට පත් වුණාට පස්සෙන් බහු මේ හෙළදීපේ හතර කොන ගැන මම හිතේ දැනුමක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මට යහමින් රාජ්‍යපාලනය සිදු කරන්නට හැකි බල්ලාට නාග. එහෙම නැත්නම් ඔය රජමාලිගාවල් වල ඇතුළේ ඉඳලා රජකම් කරන්න බැරුවා. එහෙමයි කුමරුනි. මේ හෙළදීපේ දුක් විඳින ජනී ජනයාගේ දුක තේරුම් ගන්න නම් ජනී ජනයා අතරම ගැවසෙන්න ඕන කුමරුනි. එහෙම කෙනෙක් රජු වුණොත් තමයි මේ අසරණින්ට පිටක් ලැබෙන්නේ කුමරුනි. ඒක හැබැයි වල්ලාට නාග. ඔය උත්තිය මාමණ්ඩිලට තිස්ස මාමණ්ඩිලට මේ හෙළදීපේ ජනේ ජනයා විඳින දුක් ගැහැට ගන්න කිසිම වැටහිමක් නැතුව. ඔවුන් කරන දේවල් වලින් මේ හෙළදීපේ ජනේ ජනයාගේ හිත තුළ ඔවුන්ගෙන ඇති වෙන කෝපයක්, පිළිකුලක්. ඔවුන් මේ වෙනකම් කුමක්ද මේ හෙළදීපේ ජනේ ජනයා වෙනුවෙන් සිද්ධ කරලා තියෙන්නේ? උත්තිය ඇතුළු කුමාරවරු ගැන මේ ගම් තුලානවල ජනේ ජනයාගේ හිතවල ඇත්තේ දැඩි කෝපයක්, වෛරයක් කුමරුනි. මට සීගෙන් වෙනා බල්ලාට නාග. මම අපොච්ච මම පුංචි සන්දේදී දෙඩුවා මේ මහ පොළවේ ගැටිලා මහ පොළවත් එක්ක ඔට්ටු අල්ලලා දාඩිය හෙලලා මඩ සෝදාගත් කළ තමයි ගොවිය වුණත් රජකමට සුදුසු වෙන්නේ කියලා. ඒක නම් හැබෑම සත්‍යක් කුමරුනි. උත්තිය කුමාරයා කියන කරන දේවල් මේ හෙළදීපේ කවුරුවත් අනුමත කරන්නේ නැතුව ඔවුන් මේ හෙළදීපෙට සිද්ධ කරන්නේම මහා අපරාධමයි කුමරුනි. ඔව් බල්ලාට නාග. ඔවුන් ඔවුන්ගේ බලයෙන් මත් වෙලා මේ හෙළදීපේ ජනේ ජනයාව තලාපෙලා දමනවා. දොරමඩල ගන්තුලානේ ගොපුරු දොරුවන් මරා දමලා ඔවුන් ඔවුන්ගේ සැහැසිකම් මේ මුළු හෙළදීපෙටම පෙන්නුවා. මම මගේ මාමණ්ඩිලා මරා දමයි කියලා බියෙන් තමයි ඔය මාමණ්ඩ ඔය දේවල් සිද්ධ කරන්නේ. ඔය මාව මරන්නට ඔය සූදානම් වෙන්නේ. මට පේන්නේ උඹ බේගල් දොඩනවා වාගේ. ඒ වළං මේ වළං කියලා උඹ කොහොමද දොඩන්නේ? උයන පිහන අපි නොවැ වළං වල ಗುಣාගුණ දාන්නේ. අපි වෙනද ගන්න වළං වගේ නෙවෙයි බොල මේවා. මහා උන්නාන්සේ දැනගත්තොත් උඹ බේගල් දොඩන බව උඹට විසුමක් වෙන්නේ නැතුව. මහා උන්නාන්සේ ලෙනේ නැතුවද? මහා උන්නාන්සේ මහා උන්නාන්සේ ලෙනට ගාටන්න මත්තෙන් උඹ මෙහෙන් පළයල්ලා. දන්නවනේ මහා උන්නාන්සේගේ හැටි. උඹ උසලා පොළවේ ගහයි. එහෙනම් එහෙනම් වළං ගන්නේ නැතුවද උඹලා? නැහැ නැහැ දැන් වතාවත් දෙඩුවනේ බොල. මහා එක ලෙනට ගාටන්න මත්තෙන් තොත් යනහක තොලංචි වෙලා පළ. තිටි. හේනට බත ඇන්නේ අන්ට තියෙනවා. ඉරමුදුන් වේගනත් එනවා. වර යන්ට හොඳා හොඳා මං එන්නා. ලයිෆ් බොයි ෂැම්පු චූටි රුපියල් 70යි. දියණිය අසුන් ගන්නට මට හිමි එකම වස්තුව මගේ පුත් කුමාරයා මෑණියනි. මගේ උණුහුම ලබන්ට අවැසිම යාමේ මගේ උණුහුම ලැබුණ නෑ මගේ පුත් කුමාරයාට. ඒ සෑම දෙයකටම මුල මගේ සොහොයුරන්. ඔවුන් කල මේ දෙයට මගෙන් නම් කිසිදු සමාවක් ලැබෙන්නේ නැහැ මෑණියනි. අබේත් ගිරිකණ්ඩ ශිවත් ගැන හිතක් හිතන්ට එපා දේනියනි. ඔවුන් මේ දේවල් වලට කිසිදු සම්බන්ධතාවක් නැහැ. මේ සියල්ල සිදු කරන්නේ උත්තිය ඇතුළු අනිකුත් සොහොයුරන්. අබේ හැම යාමයකම මගින් කුමාරයාගේ තොරතුරු විමසනවා. ඔහු එදා සිටම කුමාරයා ගැන තිබුණි දැඩි සෙනෙහසක් දේනි. මෑණියනි, අබේ අයියන්ඩි මගේ පුත් කුමරුන්ට රජකම බාර දෙන්න කැමැත්තෙන්ද පසුවන්නේ?
अबे एक हिलाम पांडुटा राज्य भारदी मेरे सोजाने में सिटी निचित्र ओह मेया में हुआ राज्य भारदी मेरे सोजाना एह माँ ऐटा कमेती हुआ मेया में कुमारे आटा राज्य भारदी मेरे खाटे तुसी दुकल होत उत्ती ऐतलु अनित सोहिरा नावे गेट पात महत विनाश या किरी मटे डिटी बिना कुमारे आटा राज्य भारदी मेरे सुधुसुवाने तावे इधरी ऐटाई मैंने नहीं पुण्णा मटे पैवसुआ भूमि के मैन्यान मानो ने बावटे भूमि देने के नतीबे ने बाव ऐके सब ऐ मैन्यान कारुं दिखिया भूमि विमसन वालो ඔය වැඩේ කරගන්න අල්ල ගන්න ඕනේ බල්ලාට නාගගේ මායෝ දෙන්නම තමයි. ඔව්. උන් දෙන්න ලව්ව වැඩේ කරගන්න පුළුවන් බං උන් දෙන්නට යහමෙන් කහවණු ටිකක් අත මිට මෙලෙව්වනම්. ඕ. උන් දෙන්න නම්ම ගන්න පුළුවන්ද කියලා මට නම් හැකයි බොල. උන් දෙන්න එක විදියක ස්ත්‍රීන් දෙන්නෙක් කියලායි මට නම් හැඟුනේ. මොකද නම්ම ගන්න බැරි. ඔය ස්ත්‍රීන් අතර කහවණු ටිකක් දුන්නා නම් උන් ලව්ව ඕන දෙයක් කරගත හැකි. ඒත් උන්ට කොහොමද මේක දොඩන්නේ මේක රහසේ කතා කරගත යුතු කාරණාවක් නෙවෙයි ලෙනට ගිහි ඒ ස්ත්‍රීන් දෙන්න නිතරම මේ ගම්මැද්ද එහා මෙහා ගාටනවා හ්ම් ඒ යාමක ලේසියම ඔය වැඩේ ගැන දොඩලා ඈ කහවණු ටිකක් අත මිට මොලෝලා ඔය වැඩේ කරන්ට කියපන් ඔය වැඩේ හැටි අමාරු කාර්යයක් නෙවෙයි කවුරු කියලා නාගරායන්ලා තමයි ඔවැනි දේ පවසමින් නැගේ මනස අවුල් කරන්නේ චිත්‍ර නුඹ මාලිගයේ නොමෙති කාලේ තමයි මේ දේවල් සිදු කළේ චිත්‍ර කුමාරයා රජ වෙන තෙක් අප මේ රහස රැක ගත යුතුයි හිගසා චිත්‍ර භූමි නුඹගෙන් මේ ගැන විමසුවොත් නුඹ පවසා සිටින්ට නුඹ තමයි ඇයගේ මෑණියන් කියා ඇයට හැකයක් ඇති නොවන පරිදි පවසා සිටින්ට मगे पुतकमर देख बला मटा वैसे मम गोस पुतकमर मुनगैसे पेमीने එවන් ගමනක් යාම මේ යාමේ සුදුසු ක්‍රියාවක් නම් නොවේ දියණියනි. උත්තිගේ උත්තුකරුවන් මේ සෑම තැනම දැඩි විමසිල්ලෙන් සිටින්නේ. පරවේසමට ගොස් මම පුත් කුමාරයව දැක බලාගෙන පැමිණෙන්නම් මෑණියනි. මෑණියන්ගේ අවසරය මට ඒට ලබා දෙන්න. මට වැටහෙනවා දියණියනි. ඔබ කොයිතරම්නම් දුකකින්ද කාලය ගත කරන්නේ කියා. හිටින්ට මම ගෝපක චිත්ත කැඳවා මේ ගැන උට පවසා ඔත්තු කරුවන්ට පවසන් ලෙස පවසන්නම් පණ්ඩුගේ ආරක්ෂාව මෙන්ම නුඹලාගේ ආරක්ෂාවද සලසා දෙනෙමි එසේනම් මෑණියනි මම දූමරග්ගලට ගොස් හැකි ඉක්මනින් පැමිණෙන්නම් හොඳයි දියණියනි පුත් කුමාරයාව දැක බලාගෙන ඔහු සමග කතා බස් කොට ඉරාවරට යන්ට මත්තෙන් මාලිගාවට පැමිණෙන්න අවසරයි ඔ
කොහොමටත් බල්ලාට නාගගේ මායෝ පණ්ඩු ලෙනේ නැවතුණා කියලා කිසිම මනාපයක් නැහැ කියලා රාක්ෂ රහවණු කියන්නේ. එහෙමනම් ඉතින් මුන් දෙන්න ඕක නොකරින්නේ නැතුව කොහොම හරි මුන් දෙන්නට ඕක දීලා පණ්ඩුව මරා දමන්න එපායි. නැත්තම් ඉතින් උත්තිය කුමාරයාගේ මට විසුමක් වෙන්නේ නැහැ. ඔව් ඔව්. උත්තිය කුමාරයා කවුද කියන එක මම ඔබට අමුතෙන් කියන්න ඕනේ නෑ නෝ. උඹගෙත් හිසකසා තමාවි මේ වැඩේ නොකරොත්. හැබැයිටම ඔය පණ්ඩු කියන්නේ චිත්‍රා කුමාරින් වහන්සේ පුත් කුමාරයාද? අනේ මන් දන්නේ නෑ බං. උත්තිය කුමාරයාලව හැක කරන්නේ පණ්ඩු කියන්නේ චිත්‍රා කුමාරින් වහන්සේගේ පුත් කුමාරයා කියලා නෝ. ඒකනම් මේ කුමාරවරු මේ පණ්ඩු කුමාරයාම මරා දාන්න ඔය තරම් දගලන්නේ. ඒකගේ පෙනුමෙන් නම් රාජකුමාරයෙක්ගේ පෙනුමක් තමයි තියෙන්නේ. චිත්‍රා කුමාරින් වහන්සේගේ පුත් කුමාරයා වෙන්නත් බැරි නෑ. මටත් එක යාමක එහෙම හිතුණා. හැබැයි ඔය පණ්ඩුව මරණ එක නම් හිතන තරම් ලේසි කාර්යයක් නොවේ. කුමාරවරුත් මොන තරම් දේවල් කරාද පණ්ඩුව මරා දමන්න. කරපු කිසිවක් හරි ගියාය. හැබැයි ඔය කුමාරවරු ලොකු විශ්වාසකින් තමයි මට ඔය වැඩේ බාර දුන්නේ. කොහොමෙන් හරි උඹ ඔය වැඩේ හරියට කරහන්. නැත්තම් උඹ වසලා හමාරයි. මේ දැන් බල්ලාට නාගගේ මායෝ මේ හකොලන් වරන්ඩ පුළුවන්. ඈ උඹ උඹ කොහට හරි වෙලා තක් ගහිලා හිටා. ඉක්මන් කරා ඉක්මන් කරා. අපි දැන් කාට වෙනවා? මං එන්නේ. නෑ නියනි. මගේ නම් මේ තරම් මනාපයක් නෑ මේ දසවෙනි රාජාභිෂේක උත්සව ශ්‍රීයෙන් සමරන්නට. ගම් දනව්වල ජනී ජනයා පවා සිටින්නේ මහත් කලකිරීමකින් නොවැ. එනිසා මගේ කැමැත්ත නම් මේ අභිෂේකය සුළුවෙන් සිදු කරලන්නටයි. පුතා අපි මේ රාජාභිෂේක මංගල්‍ය ජම්බුද්වීපයේ පැවති චාරිත්‍රයක්. එම චාරිත්‍රය නිසා අපේ මේ හෙළ දීපේ රාජ පරම්පරාව ඉදිරියට ගෙන යාමට මහත් සීරුකුලක් වන. ඒ නිසා මේ සුළුවෙන් තකන් දෙන්න. එවැනි චාරිත්‍රානුකූලව අභිෂේකය පැවැත්විය යුතු නම් මෑණියන්ට ඇවිසි අයුරින් පවත්වන්න. ඒට මගෙන් විරුද්ධත්වයක් නැහැ. නිසි චාරිත්‍රවලට අනුව නිසියාකාරව අභිෂේක මංගල්‍යයේ පැවැත්වීම තමයි සුදුසු වන්නේ පුතුණුවන. ගම් දනව්වල ජනේ ජනයා මේ සඳහා සහභාගි කරගෙන මේ මංගල්‍යයේ පැවැත්වීමෙන් ඔවුන්ගේ සිත්වල තිබෙන කලකිරීම අපට නැති කර දාන්න පුළුවන්. මටත් ඇවසිය තිබෙන්නේ මෑණියනි සෑම ගම් දනව්වකම ජනේ ජනයා සතුටෙන් තැබීමටයි. ඔවුන් සතුටෙන් සිටියොත් මෑණියනි මේ හෙළ දීපේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරාවි. කුත්තියලා නිසා මේ ගම් දනව්වල ජනේ ජනයාගේ සිත්වල ඇති වී තිබෙන කලකිරීම මේ අභිෂේක මංගල්‍යෙන් නැති කර දාන්න අපිට පුළුවන්. මට ඇවිසි වී තිබෙන්නේ පුතුණුවනි ජනේ ජනයා තුල නුඹ ගැන පැහැදීමක් ඇති කරන්ටයි. මෑණියන් අභිෂේකයට සූදානම් වන බව උත්තියලට ආරංචිනු විකසම ඔවුන් මෑණියන් හමු වී මෑණියන් සමග ගැටුමක් ඇති කර ගනීවි. ඔවුන්ට රජකම ඉල්ලා. කොහෙද මේ තනි පංගලෙම ගාටන්නේ? මයි මාමණ්ඩල පීඩපත් වෙලා ඉන්නේ මං ඌම මරා තමයි කියලා. ඒත් මහිතේම අදහසක් නැතුව ජීතිය. ඔවුන් මෑණියන්ගේ ජීවිතයට අනතුරක් කරන්නටත් බැරි නැහැ. පාණ්ඩුට රජගම පවරන්ට ඔහු අපේ රාජ පරම්පරාවේ අයෙක් නොවේ නෝ.